අද දවසේ දී බානුක රාජපක්ෂර සහ දසුන් ශානකට අවස්ථාවක් හිමි වෙයිද? ඔව්. අපි දන්නවා අද දවසේ දී පැවැත්ති වෙන්නේ මෙතනින් දැන් ප්‍රීමියර් ලීගයේ 18 වෙනි තරගයේ තියෙන තරගයේ ක්‍රීඩා කරන්නේ පංජාබ් කින්ස් කණ්ඩායම සහ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම. අපි ඉන්දියානු ප්‍රීමියර් ලීගය ගැන කතා කරොත් එහෙම පහුගිය තරඟ කීපෙම ඉතාමත් තියුණු තරඟ වෙලා තිබෙනවා. ඉතින් ඊයේ දවසේ දී අවසාන පන්දුවේ ජයග්‍රහණ කරන හැකියාවක් ලැබුණා. චෙන්නයි කණ්ඩායම සහ රාජස්ථාන් කණ්ඩායම ක්‍රීඩා කරපු තරගයේ වගේම අපි දන්නවා ඊට කලින් රින්කු සිං අවසාන පන්දු වාරයේදී 6 පරවල් 5ක් ගහලා තමන්ගේ කොංගරා නායක රැඩිස් කණ්ඩායම ජයග්‍රහණ කර අරගෙන යනවා. ඒ වගේම තමයි ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම ජයග්‍රහණ කරපු තරඟයේ ඉතාමත් අසීරු අවස්ථාවක් හිටියේ මාගස් ස්ටයිනස් විශිෂ්ට නිමක් ක්‍රීඩා කරනවා, නිකලස් පුරාන් විශිෂ්ට නිමක් ක්‍රීඩා කරනවා. අවසාන පන්දු දක්වා ඇදී තරගයක්. ඒ වගේම තමයි මුම්බා ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය. ඒ තරගයත් අවසාන පන්දු දක්වාම ඇදී ගිය තරගයක්. ඉතින් ගොඩක් ත්‍රිලින් මැචස් ටිකක් බලාගන්න පුළුවන් වෙලා තියෙනවා. මේක තමයි ගොඩක් අය මේ කියන්නේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට්ට වඩා මේ IPL ටිකක් උඩට හැවිලා තියෙනවා. එතකොට මේක තමයි ලෝකේ තියෙන බෙස්ම ලීග් එක, මේ කම්පිටිටිවනස් එක. ඒ වගේම අන්ප්‍රඩික්ටබිලිටි එක කිසිම දෙයක් අපිට ජජ් කරනවත් ගෙස් කරනවත් බෑ. ඉතින් ගොඩක් අය PSL එහෙම බැලුවනම් බාන තියා ට්‍රැක් එක ෆ්ලැට් ට්‍රැක් යන්නම් එක දිගට වර මුල් ඕවර්ස් 5 බැට් කරපු විදිහටම අවසාන ඕවර්ස් 5 බැට් කරනවා. ඉතින් ලකුණු 200ක් කරා යනවා කියලා මුනිදම පේනවා නම් ඔවුන් 200ක් ලබා ගන්න බෑ. මෙතන හේව නෙමෙයි අපිට මුල් ඕවර්ස් වල පේනවා මේක ගොඩක් ස්ට්‍රගල් කරන හැබැයි අන්තිමට ඇක්සලරේට් කරනවා. එහෙම නැත්නම් අනිත් පැත්ත සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මේ ඉන්දියන් ප්‍රීමියර් ලීග් එක තුළ සිද්ධ වෙලා තියෙන ගොඩක් අන්ප්‍රෙඩිකටබල් වෙලා තියෙනවා. හරි, අපි කතා කරමු අද දවසේ තරගය ගැන. ඉතින් පංජාබ් කින්ස් කණ්ඩායම සහ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන අපි දන්නවා බානුක රාජපක්ෂ පංජාබ් කින්ස් කණ්ඩායම නියෝජනය කරනවා. පළවෙනි තරගයේ ක්‍රීඩා කර පළවෙනි තරගයේ මෝට් හැකියාවක් ලැබුණා, අරශතයක් ලබා ගන්න. දෙවෙනි තරගයේදී අවාසනාවන්ත විදිහට ඔහු ඉන්ජර්ඩ් වුණා. ශික දවන් එල්ල කරපු පහරක් කිරීම ඔහුගේ අතේ වැදිලා අර ට්‍රේසබුල් ටැක් එක ආවේ. ඉතින් එතනින් ඔහු ඉන්ජර් වුණා. ඊට පස්සේ තරගයේ ඔහු එලියෙන් තිබ්බා ඒ ඉන්ජරි එක හින්දා. ඉතින් මේ ප්ලේයර්ගේ කිසිම පර්ෆෝමන්ස් ප්‍රශ්නයක්වත් කිසිම දෙයක් වෙලා නෙමෙයි, ඔහු එලියෙන් තිබ්බේ මේ ඉන්ජරි කන්සර්න් එක හින්දා. දැන් අපි කතා කරොත් එහෙම අපි දන්නවා පංජාබ් කණ්ඩායමට ලියම් ලිවින්ස්ටන් අහිලා තිබ්බේ නැහැ. එතකොට දැන් ලියම් ලිවින්ස්ටන් ඉන්නවා. එතකොට අනිවාර්යයෙන්ම ලියාම ඉන්නවා කියලා කියන්නේ කලින්ම ඔහුව ප්ලේයිං 11 එකට දානවා. එතකොට ෆොරින් ප්ලේයර්ස් හදාගන්න විතරයි ක්‍රීඩා ගන්න පුළුවන්. ගොඩක් දුරට මේ ක්‍රිකින් ෆෝ ක්‍රික් බස් කියන විදිහට සිකන්ඩර් රාසා වෙනුවට බානුක රාජපක්ෂ අනිවාර්යයෙන්ම කණ්ඩායමට එයි ඇවිල්ලා අංක 3 ක්‍රීඩා කරයි කියලා තමයි කියන්නේ. මොකද දැන් ඔහුගේ ආපත්‍ත්වය ප්‍රශ්නයක් නැති හින්දා සුව හින්දා ඒක හින්දා අනිවාර්යයෙන් බානුක රාජපක්ෂ කණ්ඩායමට ඇවිල්ලා ඔහු ඒ ක්‍රීඩා කරපු අංක 3 ක්‍රීඩා කරයි කියලා තමයි කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම සෑම් කරන් වුන් අයින් කරන්න නැහැ. ලියම් ලිවින්ස්ටන් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කණ්ඩායමේ ඉන්න ඕන ක්‍රීඩකෙක්. ඔහුවත් එලියෙන් තියන්නේ නැහැ. ඔහු අවේලබල් නම් අනිවාර්යයෙන්ම ඔහු කණ්ඩායමට ගන්නවා. එතකොට ලියම් ඉන්නවා, සෑම් කරන් ඉන්නවා, අනිත් පන්දු යවන්නන්ගේ. එතකොට නේතන් නෙලිස් තමයි දැනට ක්‍රීඩා කරන්න. ඉතාම සොඳුර ඔහු ක්‍රීඩා කරලා තියෙනවා. කගිසෝ රබාඩා ඉන්නවා, ඔහුට ඒ අවස්ථාව ලබා දෙයි කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් නේතන් ලෙසි තව හොඳට පොන්දි වල තියෙනවා. නමුත් කගිසෝ රබාඩාගේ තියෙන එක්ස්පීරියන්ස් එකයි හැම දෙයක් එක්කම ඔහු කණ්ඩායම තුනට ගන්නේ කියලා තමයි කියන්නේ. ඉතින් නේතන් එලිස් වෙනුවට කගිසෝ රබාඩා ක්‍රීඩා කරයි, ඒ වගේම සෑම් කරන් ක්‍රීඩා කරයි, බානුක රාජපක්ෂ ක්‍රීඩා කරයි සහ ලියම් ලිවින්ස්ටන් ක්‍රීඩා කරයි කියලා තමයි ගොඩක් එක්ස්පර්ට්ස්ලා කියන්නේ. ඉතින් ඔහු අනිවාර්යයෙන් බානුක ෆිට් නම් ඔහු කණ්ඩායමට එන්න ඕනේ. මොකද ඒ අංක 3 ඇවිල්ලා ඔහු දෙන ඒ ප්‍රවේකාරයේ ඉනිම මම කාටවත් දියත් කරන්න බෑ. හරි, දැන් අනිත් පැත්ත ගැන කතා කරමු. අනිත් පැත්ත ගැන කතා කරොත් එමු ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම. ඔව්, ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම අපි දන්නවා කේන් විලියම්සන් වෙනුවට කේන් විලියම්සන්ගේ රිප්ලේස්මන්ට් එකක් විදිහට ඔවුන් ගත දසුන් ශානකව. එතකොට දැන් දසුන් ශානකට අවස්ථාවක් තියෙයිද? ගොඩක් අය කියන්න ගත්තා දසුන් ශානකව ගත්තර වැඩක් නැහැ. මොකද ඔහුට ඉන්න වෙන්නේ බෙන්ච් එකේ කියලා. ඔවුන්ගේ ඕවර්සීස් ප්ලේයර්ස්ලා අනිවාර්යයෙන්ම ඒ ඉන්න කට්ටිය ක්‍රීඩා කරයි. ඒ වගේම හොඳ ෆිනිෂර්ස් ටිකක් ඉන්නවා, ඩේවිඩ් මිල, ඒ වගේම හාඩික් පාණ්ඩයා, රෂීඩ් ඛාන්, රාහුල් තේවටියා. ඉතින් මේ වගේ ෆිනිෂර්ස්ලා ඉන්න තැනක දසුන් ශානකට අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ කියන එක තමයි ගොඩක් විචාරකයන් කියන්න ගත්තේ, ගොඩක් අපේ ඉන්න එක්ස්පර්ට්ස්ලා කියන ගත්තේ, ක්‍රිකට් බලන කට්ටිය කියන්න ගත්තේ මේ යාට කිසිම චාන්සයක් හම්බ වෙන්නේ නැහැ කියලා. නමුත් අපි බැලුවොත් එහෙම මේගොල්ලන්ගේ ෆොරින් ප්ලේයර්ස්ලා ක්‍රීඩා කරන්නේ අපි දන්නවා රෂීඩ් ඛාන්, ආසාරි ජෝසප්, ජොස් ලිටල්, ඩේවිඩ් මිල. එතකොට ඩේවිඩ් මිල අනිවාර්යයෙන්ම යාගේ තර ක්‍රීඩා කරනවා කියලා මිල. එතකොට රෂීඩ් ඛානොත් අනිවාර්යයෙන්ම තර ක්‍රීඩා කරනවා, ඔහු අයින් කරන්නේ නැහැ. ආසාරි ජෝසප් තවසත ෆෝම් එකක් පෙන්වලා තියෙනවා, හොඳට පන්දු යවලා තියෙනවා.
ඔහුව අයින් කරන්නෙත් නැහැ. එතකොට ජොස්ලිට අපි දන්නවා ආයර්ලන්ත ක්‍රීඩකය. එතකොට ජොස්ලිට බැලුවොත් එහෙම ඔහු ක්‍රීඩා කරපු තරගවල හරියට ක්‍රීඩා කරන්නේ නැහැ. පහුගිය තරගෙත් ඔහුට ලකුණු 45ක් වැදුනා. එතකොට අයින් කරන්න පුළුවන් එකම කෙනා තමයි ජොස්ලිට. ජොස්ලිට වයින් කරලා දසුන් ශානක කණ්ඩායමට ගේනොත් ගෙනාවොත් එහෙම දසුන් ශානක පන්දු යවන්න ඕනේ. දැන් ජොස්ලිට කියලා කියන්නේ පන්දු යවන්නේ. එතකොට එතකොට මේකට මේ ඉම්පැක්ට් ප්ලේයර් රූල් එක හොඳට හොඳට සටජයිස් කරන්න වෙනවා. දැන් ඒ වගේ ක්‍රීඩකයෙක් ජොස්ලිට වෙලියෙන් තිබ්බොත් එහෙම ඒගොල්ලන්ට හොඳ ඉන්දියන් පන්දු යවන්න එක ගන්න වෙනවා. ඉතින් මේක පොඩ්ඩක් කම්ප්ලිකේටඩ්. නමුත් දසුන් ශානක කියන ක්‍රීඩකයා අපි දන්නවා ඉන්දියාවට ඉන්දියාවේදී බැලගෙන හම්පු ක්‍රීඩකයෙක්. එතකොට මොහාලි වල තමයි සාගේ ක්‍රීඩා කරන්නේ. එතකොට මොහාලි වල දසුන් ශානක කලින් පෙන්නලා තියෙන දස්කම් දැක්කහම අපි දන්නේ ඔහුව කණ්ඩායම තුලට ගන්න ඕනි කියන එක තමයි මට හිතෙන්නේ. මොකද ඉතාමත් හොඳට ඔහු ක්‍රීඩා කරලා තියෙනවා. ඉන්දියාවේදී ඉන්දියාවට එච්චර හොඳට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. මොහාලි වගේ ග්‍රවුන්ඩ් එකක එච්චර හොඳට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. එලියන් තියයි කියලා කියන්න අමාරුයි. ජොස්ටිටල් වගේ ක්‍රීඩකයෙක් වෙනකොට දසුන් ශානක අතුරට ගෙනහල්ලා එතකොට ඔහුට ඉතර ෆිනිෂර් රෝල් එක ක්‍රීඩා ගන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් හිතන්න ඔවුන්ගේ ලයින් අප් එක ඉතින් අපි කතා කරොත් එහෙම ෂා ඕපන් කරනවා ජිල් එක්ක. ඊට පස්සේ ඉතාමත් හොඳ ෆෝම් එකකින් ඉන්නවා මේ තරුණ ක්‍රීඩකයා සයි සුදර්ශන්. ඒ වගේම හාරික් පාණ්ඩ්‍යා නැවතත් කණ්ඩායමට පොඩි ඉන්ජරි කන්සර්න් එකක් තිබ්බා. කලින් තරගේ ඔහු ක්‍රීඩා කරේ නැහැ ඉන්ජරි එකක් එක්ක. නමුත් මේ තරගේදී හාරික් පාණ්ඩ්‍යා ඇතුළට ඉතර අංක 4 හාරික් පාණ්ඩ්‍යා ක්‍රීඩා කරයි. විජය සංකර් හොඳටම ෆිනිෂ් කරා. හොඳටම කලින් තරගයේදී ක්‍රීඩා කරා. එතකොට විජය ශංකර අංක 5 ක්‍රීඩා කරයි. ඩේවිඩ් මිල තමයි ෆිනිෂර් අංක 6 ක්‍රීඩා කරයි. එතකොට අංක 7ට අපිට දසුන් ශානකව දාන්න පුළුවන්. දසුන් ශානක මේ කණ්ඩායම තුරට ආවොත් එහෙම ජොස්ටිට් වෙනුවට ඉතින් ඊට පස්සේ අපි දන්නවා රෂීඩ් කාන් ඉන්නවා. ඉතින් ඉතාමත් හොඳ පිටිකරන ලයිස්තුවක් තමයි මේ තියෙන්නේ. ඉතින් බලමු දසුන් ශානකට අවස්ථාවක් හම්බ වෙයිද කියලා. අර මම කිව්වා වගේ ඔව් අමාරුයි. මොකද ඒගොල්ලන්ගේ ටීම් කම්පොසිෂන් ඒගොල්ලෝ හැමදේම ප්ලෑන් කරලා යන්නේ. ගොඩක් වෙලාවට බැට් ෆස් කරොත් හැම එක ඒකට වෙනම 11ක් ඉන්න. එතකොට ඒගොල්ලෝ දන්නවා කාවද ඒගොල්ලෝ රිප්ලේස් කරන ඕන කරලා ඉම්පැක්ට් ප්ලේ කරන කිව්වට. එතකොට ෆීල් ෆස් කරොත් හැම මුලින්ම බෝල් කරොත් හැම ඒකට ඒගොල්ලෝ මුලින්ම වෙනම 11ක් දාලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ දන්නවා කවුද එතන රිප්ලේස් කරන්න ඕනේ කියලා ආයි බැට් කරන්න එද්දි. ඉතින් ඒ අර ඉම්පැක්ට් ප්ලේව හරි විදිහට යූස් කරන එක තමයි එතන තියෙන්නේ. ඉතින් දසුන් ශානක වගේ ක්‍රීඩකයෙක් කවු මාර කිව්වාගේ මේ හේතු ටික පොඩ්ඩක් බලන්න ඕනේ. මේක ක්‍රීඩා කරන ඉන්දියාවේ ක්‍රීඩා කරද්දී දසුන් ශානක ඉතාමත් හොඳට ක්‍රීඩා කරලා තියෙනවා. ඒ පිචස් වල මොහාලි වල ක්‍රීඩා කරන. ඉතින් මොහාලි කියලා කියන්නේ දසුන් ශානකගේ ගොඩක් සක්සස්ෆුල් වෙත ග්‍රවුන්ඩ් එකක්. ඒ වගේම තමයි පොඩ්ඩක් බලන්න ඕනේ ජොස්ටිටල්ගේ පර්ෆෝමන්ස්. එතකොට ජොස්ටිටල් හොඳට පර්ෆෝම් කරලා තියෙනවද නැද්ද කියන එක පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න ඕනේ. මොකද කලින් තරගෙත් ඔහුට ලකුණු 45ක් වැදුණ නිසා. ඉතින් ඒ වගේ ක්‍රීඩකයෙක් එළියෙන් තියලා දසුන් ශානකගේ බෝලිනුත් ගැන කන්සන්ට්‍රේට් කළා ඔව කණ්ඩායම තුරට ගේන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ට මේ බෝලිං වල ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොකද දැන් ජොස්ටිටල් වැලියෙන් තිබ්බොත් එහෙම ෆාස්ට් බෝලිං කරන මොහමඩ් ශාමි ඉන්නවා, අසාරි ජෝසප් ඉන්නවා. ඒ වගේම හරි පාණ්ඩ්‍යට ෆාස්ට් බෝල් කරන්න පුළුවන්. ඔව අනිවාර්යයෙන්ම ගොඩක් දුරට ආරම්භක පන්ති වන විදිහට කටයුතු කරන වෙලාවකට තොර හරි පාණ්ඩ්‍ය ඉන්නවා, විජය ශංකර්ට ෆාස්ට් බෝල් කරන්න පුළුවන්, දසුන් ශානක ඉන්නවා, දසුන් ශානකට ෆාස්ට් බෝල් කරන්න පුළුවන්. ඒ වගේම ඔවුන් තව ඉන්දියානු ක්‍රිකට් දැන් යස් දයාල කලින් තරගේ ක්‍රීඩා කරේ. එතකොට යස් දයාල ක්‍රීඩා කරොත් එම ඔවුත් ෆාස්ට් බෝලර් කෙනෙක්. දැන් හුටෙන රින්කු සිං බැඳගෙන ගැහුවේ. එතකොට යස් දයාල වෙනුවට තව පන්දි වන්න කවුන්ට ගේන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ගේ ස්පිනර්ස් ගැන කතා කරොත් එම රෂීඩ් කාන් ඉන්නවා. ඒ වගේම රාහුල් තේවතියා ඉන්නවා. ඉතින් මේ රාහුල් තේවතියා දැන් ගොඩක් යූස් කරලා නැහැ. ඒකත් ගොඩක් පුදුමයට කරුණක්. ඇයි ඔහො යූස් කරේ නැහැ කියන එක. එතකොට රෂීඩ් කාන් එක තේවතියා යූස් කරන්න පුළුවන් ස්පිනර්ස්ලා විදිහට. එහෙමත් නැත්නම් මොකද ෆාස්ට් බෝලිං ඔප්ෂන්ස් ගොඩක් තියෙන හින්දා අර යස් දයාල් වෙලියෙන් තියලා එතනට ස්පිනර් කෙනෙක්ව ගේන්න පුළුවන්. ෂායි කිෂෝ වගේ ස්පිනර් කෙනෙක්. එතකොට මොහොමඩ් ශාමි, අසාරි ජෝසප් ඉන්නවා ප්‍රීමියර් ෆාස්ට් බෝලර්ස් විදිහට. ඕල්රවුන්ඩර්ස් විදිහට දසුන් ශානක, හඩික් පාණ්ඩ්‍ය, විජය ශංකර් ඉන්නවා. ස්පිනර්ස් විදිහට ඔවුන්ට රෂීඩ් කාන්, ඒ වගේම රාහුල් තේවතියා, ඒ වගේම ඔවුන් ෂායි කිෂෝ වතුරට ගෙනවත් එම ෂායි කිෂෝ ඉන්නවා. ඉතින් මේවා අපිට කියන්න පුළුවන්. අපිට බලලා මේ ටීම් කම්පොසිෂන් බැලන්ස් ඔක්කොම හදන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ ඔක්කොම මේ ග්‍රවුන්ඩ් කන්ඩිෂන්, එතකොට මැච් සිටුවේෂන්, මේ හැම දෙයක්ම කන්සිඩර් කරලා පිච් එකේ හැටි, එතකොට ග්‍රවුන්ඩ් එක කොයි වගේද, රයිට් හෑන්ඩර් සට ෆේවර් වෙනවද, ලෙෆ්ට් ආම සට ෆේවර් වෙනවද, මේ හැම දෙයක්ම කන්සිඩර් කරලා තමයි අවසානයේ 11 ගන්නෙ. ඒ වගේම අපි දන්නවා දැන් ටොස් එකත් එක්කම තමයි ඒකට මේ 11 නම් කරන්න පුළුවන්. ඉතින් බැට් ෆස්ට් කරනවා නම් වෙනම ගොඩක් දුරට වෙනම 11ක් තියයි. එතකොට ඉම්පැක්ට් ප්ලේ කෙනෙක් වෙතින් තියයි. ඒ වගේම ෆීල් ෆස්ට් කරනවා නම් වෙනම 11ක් තවත් ඉම්පැක්ට් ප්ලේ කෙනෙක් තියයි. මොකද වැඩිපුර බෝල කෙනෙක්ව උන්ට ක්‍රීඩා කරවන්න පුළුවන්. දැන් අපි දැක්කා
చెన్నై సూపర్ కింగ్స్ కన్నా మేము కరణో ఏదో వసేది ఓం చేసుకర పోయిందా ఓం ముని బ్యాట్ కర ఓం ముని బోల్ కరా తర్వాత బోల్ కనుక ఎక్స్ట్రా హిటియా ఓం ఏ బోల్ వెళ్ళి ఇంతలా కలిమ 55 ఒకనావా సెకండ్ ఇన్నింగ్స్ ఎక్కే బ్యాట్ కానీ మేవాగే టాక్టిక్స్ గొడ్డాక్ యూస్ కన్న పులా కండాయం వల్ట ట్యాబ్ బలం ఇమ్ము అద్ద వసేది అప్పే హితము అప్పే క్రీడగాన్ దిదనాటమ భానుకు రాజపక్సట సహా దసున్ షానక దిదనాటమ అవస్థ కంబవేకిల మే తరగే క్రీడా కరాన్న